And now, live at 8. හයි බෝවන් එක්වන්නාදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල කොවිඩ් රෝගී සේවකයන් තිදෙනකු වාර්තා වීමත් සමග කොළඹ ජාතික රෝහලේ වාර්තු දෙකක් සහ ශල්‍යාගාරයක් වැසෙයි लमा रोवल सेविकावकटात कोरोना विचितुंडे निदाट पासु ब्रांडिक सेवकीन हमुनु आयेगेन इल्लीमाक සැප්තැම්බර් මාසයේ 23වෙනිදාගෙන් පසුව මෙම මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය නියුතු කිසියම් පුද්ගලයෙකු හෝ හමු වුණා නම් ආශ්‍රය කරා නම් ඒ සියලුම ශ්‍රී ලාංකිකයන් වහාම හැකි ඉක්මනින් PCR පරීක්ෂණයක් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉතාමත් කාරුණික ඉල්ලා සිටිනවා කොරෝනා ආසාදිත බ්‍රැන්ඩික් සේවකයන්ට සම්බන්ධ 100 ධාරාවයක් හැංගිලා ගම්පහ දිස්ත්‍රික් ලේකම්ගෙන් අනාවරණයක් බ්‍රැන්ඩික්ස් ආයතනය හා බැඳුණු ඒ පොසිටිව් රෝග ආසාදිත අයගෙන් 119ක් අපි විශේෂයෙන් හොයන්න වෙලා තියෙනවා බැලීමට ගිය මනාලියටත් කොවිඩ් මනාලයා ඇතුළු කණ්ඩායමට PCR ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවිරි සංශෝධන කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක අතට කොළඹ ජාතික රෝහල ඇතුළු දෙවෙනි රෝහල් කීපයකින් මේවන විට COVID-19 රෝගීන් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සහ දික්කොවිට දීවරවරා එඳ රෝගීන් වාර්තා වීමත් සමග වහම ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමටයි ඒවායේ පාලනාධිකාරිය පියවර ගත්තේ. කොළඹ ජාතික රෝහලේ සේවකීන් තිදෙනෙකුට COVID-19 ආසාදිනේ වී ඇති බවට අද තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකක් සහ එක් ශල්‍යාගාරයක් తాවකාලිකව වසා දමා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ජාතික රෝහලෙන් රෝගීන් අපිට වාර්තා වෙලා තියෙනවා ඒත් බැන්ඩික්ස් කර්මන්ත ශාලාවට සම්බන්ධතාවයක් දක්වන ඒක සම්බන්ධතාවයක් ඇතුව තමයි ඒක වාර්තා වෙන්නේ. මේ අතර රිජ්වියාරය ළමා රෝහලේ සේවය කරන සාත්තු සේවිකාවකට COVID-19 ආසාදිනේ වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම සාත්තු සේවිකාව ප්‍රතිකාර සඳහා IDH රෝහලට යොමු කෙරුණා. එම සේවිකාව සේවය කළ වාට්ටුවේ අනෙකුත් කාර්යබල සමාජිකයින් සහ රෝගීන් PCR පරීක්ෂණයට ලක් කිරීමටයි පියවරගෙන ඇත්තේ. අදාළ සේවිකාවගේ සමීපතමයින් මෙවැනිට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ. එම සේවිකාව ස්ථිර සෞඛ්‍ය කාර සහායිකාවක් තිරපදිංචිය පොළොන්නරුව ප්‍රදේශයේ. නමුත් මාසයකින් පමණ එම සේවිකාව නිවසට ගිහිල්ලා නැහැ. මාසයක් පමණ එක දිගට මෙම රෝහලේ සේවය කරලා තියෙනවා. ඇය ආශ්‍රය කරන ලද අංග සුරපැවතු අය පිළිබඳව අපි තොරතුරු සියල්ලක්ම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරා. ඒ වගේම රෝහල තුලත් ළඟින්ම හිටපු උදවිය අපි පරීක්ෂා කිරීම සඳහා කටයුතු කරනවා. නමුත් අපිට ඒ වාට්ටුවෙන් කිසිම රෝගියෙකුටවත් වෙනත් කාර්යමල්ලේ කිසිම කෙනෙකුට රෝගියෙකුට වාර්තා වෙලා නැහැ. ඒ වාට්ටු සියලුම දෙනා අපි PCR පරීක්ෂණවලට යොමු කරා. අවශ්‍ය සියලුම පියවර අරගෙන තියෙනවා. මේ අනුව එම වාට්ටුවෙන් පිටතට කිසිම ආකාරයක ආසනයක් වාර්තා වීමක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. රජයාරය ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි බිලින්දෙකු සහ ප්‍රතිකාර ලැබූ දරුවෙකුගේ පියෙකු COVID-19 ආසාදිත බවට මීට පෙර හඳුනාගෙන තිබුණා. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකටද COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව එහි උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසුවා. අදාළ සිසුවිය පානදුර ප්‍රදේශයේ නවාතැන්පලක රැඳී සිටි සිසුවියක් වන අතර ඇයට COVID-19 ආසාදන වූයේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශ විමර්ශනය කරනවා. මෙවර විට එම සිසුවිය ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ සමීපතම ආශ්‍රිතයින් 3 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. කලමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යනාංශයේ තුන්වන වසර සිසුවියකට කොරෝනා ආසාදිතෙක් බව දැනට තහවුරු වෙලා තියෙනවා. මෙය අපිට දැනගත් ලැබුණු වහාම විශ්වවිද්‍යාලයේ විදිහට අපි පියවර රාශියක් අරගෙන තියෙනවා. මේ දියණිය විශ්වවිද්‍යාලයේ අසල නිවසක රැඳී සිටමින් තමයි විශ්වවිද්‍යාලයට පැමිණ සිටින්නේ. ඒ අනුව ඇයගේ මිතුරියන් දෙදෙනෙක්ගෙන් එක් දියණියක් අපි අද දින කළුබෝවිල රෝහලේ PCR පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. අනිත් දියණිය ගම්පහ ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් අපි ඉල්ලීමක් කරා ඇයගේ PCR වාර්තාව හැකි ඉක්මනට අපිට ලබා දෙන්න කියලා. මේ දියණිය පසුගිය 5 වෙනිදා සහ 6 වෙනිදා තීරණ විද්‍යා අධ්‍යනාංශයේ සහ කලමනාකරණ පීඨයේ ඇසෙස්මන්ට් ටෙස්ට් දෙකකට සහභාගී වෙලා තියෙනවා. ඒ අනුව අපි ඇයගේ සමීපතම ආශ්‍රිතයන් විදිහට 53 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. ඒත් එක්කම මේ කලමනාකරණ පීඨයේ නේවාසිකාගාරයේ තුල සිටින ශිෂ්‍යයන්ව නිරෝධායනයට අපි යටත් කරලා තියෙනවා. මම විශේෂයෙන්ම අපේ විශ්ව ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි අනවශ්‍ය විදිහට විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් වළකින්නට කියලා.
මේ අතර COVID-19 රෝගියෙකු හඳුනා ගැනීමත් සමග වත්තල දික් කොවිඩ දීවරවරාය අදතාවකාලිකව සාදැමුණා. මෙම දීවරවරායෙන් පසුවේ 8 වෙනිදා මුහුදු ගිය බහුදින දීවර යාත්‍රාවක සිටි දීවරයෙකු හදිසියේ උණ රෝගයකට ලක් වී තිබෙනවා. ඒ අනුව අදාළ යාත්‍රාව ඊයේ යලි දීවරවරායට පැමිණ ඇති අතර රෝගී වූ දීවරයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එෙහිදී සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. අදාළ රෝගියා සමග මුහුදු ගිය තවත් දීවරයින් 5 දෙනෙකුද නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර පානදුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේද తాවකාලිකව සදැමුණා. එම දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙද නිලධාරිනියකගේ දියණියක් COVID-19 ආසාදිතයෙකු බවට ඊයේ හඳුනා ගැනීමත් සමගයි අදාළ හෙද නිලධාරිනිය සමග සේවය කළ අනිකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ රෝගීන් 3 දෙනෙකු PCR පරීක්ෂණවලට සහ නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ. ඒ ඒකකයේ සියලුම කාර්ය මණ්ඩලය අපි එතනම රඳවලා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන සියලුම වැඩපිළිවෙළ යොදුවා. සියලුම රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නත් අවශ්‍ය සියලුම පියවර ගන්නවා. අනිකුත් කාර්ය මණ්ඩලයේ රිස්ක් ඇසස්මන්ට් එකක් කරලා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න අපේ රෝහල් කාර්ය මණ්ඩලයේ අද උදේ තාක්ෂණ කමිටු රැස්වලා තීරණය කළා තියෙනවා. අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. මේ රෝහලේ අපි සහතික වෙනවා කිසිම ප්‍රශ්නයක් ඇති නොවන විදිහට යථාර්ථයට පත් කරන බවට. මේ අතර COVID-19 රෝගීන් 3 දෙනෙක් හඳුනාගැනුණු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා තුනක් తాවකාලිකව සදැමුණා. ගුවන් සේවා සහපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. ජානක මහතා පැවසුවේ එම කර්මාන්ත ශාලා වලින් හඳුනාගත් COVID-19 රෝගීන්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර හලාවත ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන 13ක පූජකවරුන් 26 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. එහලාවත අඹකඳවිල දේවස්ථානයේ සේවා දූතයා ලෙස කටයුතු කළ පුද්ගලයෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමගයි එම දේවස්ථානයේ පූජකතුමා තවත් දේවස්ථාන 12ක පූජකවරුන් සමග එක්ව වැඩසටහනකට සහභාගී වීම හේතුවෙන් මෙලෙස පූජකවරුන් නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන් PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත COVID-19 පොකුරට අදාළව දෙවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම රෝගීන් වාර්තා වීමත් සමග එම ප්‍රදේශවල ආශ්‍රිතයින් PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. මේ අතර අද කැකිරාව ආණ්ඩියාගල සතිපල භූමියේ පුද්ගලයින් 12 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. අදාළ පිරිස මනාලියක් බැලීම සඳහා මාතලේ ප්‍රදේශයට ගොස් ඇති අතර එම වනමාලියට COVID-19 ආසාදනය වීම හේතුවෙන් පිරිස PCR පරීක්ෂණවලට යොමු කරනු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මනමාලියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ තරුණියක්. මේ අතර තමුත්තේකම ප්‍රදේශයේද COVID-19 රෝගීන්ගේ ආශ්‍රිතයින් පිරිසක් අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. COVID-19 වෛරසයේ ආසාදිතයින් දිවයිනේ ප්‍රදේශ රැසකින් හමු වීමත් සමග මඩකලපුව කාර්මික විද්‍යාල උද්‍යානයේද తాවකාලිකව වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. සැප්තැම්බර් මාසයේ 23 වෙනිදාගෙන් පසුව මෙම මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු කිසියම් පුද්ගලයෙකු හෝ හමු වුණා නම් ආශ්‍රය කරා නම් ඒ සියලුම ශ්‍රී ලාංකිකයන් වහාම හැකියක් වරින් PCR පරීක්ෂණයක් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. උදෙක්ම එය ඔබගේ ආරක්ෂාව සඳහා සහ ඔබ ඇසුරු කරන ඔබගේ නිවෙස්වල ඉන්න සහ ඔබ ගමන් කරන ප්‍රදේශවල ඉන්න අයවලුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ එසේ සේවකයේ හෝ සේවිකාවක් හමු වෙලා තිබෙනවා නම් හැකි ඉක්මනින් PCR පරීක්ෂණයක් කර ගැනීමටත් ඔබ ඒ වෙනතුරු ස්වග් නිරෝධායන ලක් කරලා ඉන්න කියන එකත් ඉතාමත්ම කරුණිකව ඉල්ලා සිටිනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල වෙළඳ සැල් විවෘත කිරීමට අදත් අවසර හිමි වුණා. අප වාර්තාකරු පැවසුවේ අද දිනේ එතරම් තදබදයක් දක්නට නොලැබුණු බවයි. මේ විනිට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3ක් හැර අනිත් කොට්ටාස 10ම නිරෝධායන පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. අද වෙනකොට අපට වාර්තා වෙලා තියෙන හැටියට PCR පරීක්ෂණ 5357ක් කරලා තියෙනවා. බ්‍රැන්ඩික්ස් ආයතනය හා බැඳුණු පොසිටිව් ආසාදිත අයගෙන් 119ක් අපි විශේෂයෙන් හොයන්න වෙලා තියෙනවා. ඒ සම්බන්ධව දේශ නියෝජ්‍ය පොලිස් පෙත්තුමත් ආරසකංශයේ විශේෂ මෙහෙයුමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ග්‍රාමීණධාරී කාර්යාල සම්බන්ධ කරගෙන ක්‍රියාත්මකව පවතිනවා. ඒ අය අපට දිස්ත්‍රික්කෙන් ඉවත් කරගැනින් කටයුතු නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරගත්තොත් අපිට දිස්ත්‍රික්කයේ තුල මේ තත්ත්වය පාලනයක් කරගත හැකි කියන එක විශ්වාස කරනවා. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතයකින් තොරව මාවනැල්ල නගරයේ කෝවිල් කපවැත්තු පූජාවක් අතිටු වීමට පොලිසිය අද පියවර ගත්තා. මෙලෙස අතිටු යේ හෙට දින ආරම්භ වීමට නියමිත පහවතර ශිෂ්‍යත් විභාගයේ සදාපැවැත්තු ආශිර්වාද පූජාවක්. මේ සඳහා 200ක පමණ පිරිසක් එක්ව සිටියා.
මෙතර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කොවිඩ් 19 මර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද පැවැත්ුණා. ඒ ප්‍රදේශයේ සියලු මහජන නියෝජිතයින් සහ රාජ්‍යාංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අපේ දිස්ත්‍රික්කේ දීවර වරායවල් තියෙනවා, ක්වොරන්ටයින් වල සංචාරක මධ්‍යස්ථාන තියෙනවා, මත්තල ගුවන්තොටුපළ තියෙනවා, හම්බන්තොට වරාය තියෙනවා. මේවා කේන්ද්‍ර කරගෙන අපි කොහොමද මේ දිස්ත්‍රික්කයේ තුල ජනතාවගේ එදිනදා කටයුතු වලට අපහසුතාවටපත් නොවන ආකාරයට මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්න කියලා අද විශේෂයෙන්ම සාකච්ඡා කරා. අපි ඉදිරි කාලයකදී බලාපොරොත්තු වෙනවා කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන නිර්දේශන අරගෙන යන විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි මුළු ලංකාවෙම අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන නිර්දේශන අනුගමනය කරන්න ඕනේ. මේ අතර හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. හැදුනට පස්සේ දැන් තව වෙනකන් ලෝකයේ කිසි කෙනෙක් මේකට බෙහෙතක් හොයාගෙන නැහැ. ඒ නිසා ඇමරිකාවේ ජනාධිපතිරත් ලේට හැදිලා තියෙන්නේ. එහෙනම් අපි හැමෝගේම ආරක්ෂාව මේ ආණ්ඩුවට බාර දීලාවත් සෞඛ්‍ය අංශයට බාර දීලාවත් මදි. ඒගොල්ලෝ හොඳට කරනවා. හැබැයි ඒගොල්ලන් සාංගිකයට අපේ ආරක්ෂාව අපිම සලසා ගන්න ඕනේ මෙතෙන්දි. මේ අතර මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරායන් පිට සහ වේරහැර කාර්යාල ඔක්තෝබර් මාස 16 වෙනිදා දක්වා මහජනතාවට විවෘත නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. මේ අතර නිවදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අංශ පවසන්නේ රෝහල් වල නේවාසික රෝගීන් බැලීමට යාම හැකියතාක් අවම කරන ලෙසයි. රෝගියා සඳහා රැගෙන යන ද්‍රව්‍ය රෝගියා මුණගැසී ලබා දීම වෙනුවට වෙනත් සුදුසු ක්‍රමවේද මගින් රෝගියා වෙත ලැබීමට සලස්වන ලෙසද එම නිවේදනයේ දැක්වෙනවා. PCR සාම්පල් එක ඒ වෛරසය අඩංගු වෙන්න ටෙස්ට් එක පොසිටිව් වෙන්න යම්කිසි කාලයක් ගත වෙන දින 2 සිට දින 10ත් අතර කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ රෝගියෙකුට යම්කිසි ආශ්‍රිතේ නිරාවරණය වුණාට පස්සේ යම්කිසි දින ගණනක් ගත වුණාට පසු තමයි අපි PCR පරීක්ෂණය සිදු කරන්නේ. එයින් තමයි හොඳම ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙම නැති වුණොත් යම්කිසි විදියකින් තමුන්ගේ ඇඟේ වෛරසය තිබුණත් PCR පරීක්ෂණය නෙගටිව් කියලා එන්න පුළුවන්. මේ සමීප ආශ්‍රිතින් අතර යම්කිසි විදියකින් කැළඹීමක් බයක් ඇති ගැනීමක් තියෙන්න පුළුවන්. දැනගත්තු වහාම PCR පරීක්ෂණ නොකරන්නේයි කියලා එසේ කිරීමෙන් අවශ්‍යතරම් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා තමයි ඒ වගේ කරන්නේ නැත්තේ. මේ අවස්ථාවේදී අපි දන්නේ නැහැ අපි තවමත් ආශ්‍රිතින් අතර PCR පරීක්ෂණ සිදු කරමින් පවතින නිසා තව කොයිතරම් රෝගීන් සිටීද කියලා අපි තවමත් ආශ්‍රිතිනුත් හඳුනා ගනිමින් පවතින්නේ. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කෙත් ගම්පහ දිස්ත්‍රික්කෙත් ඒ වගේම මුළු රටේම සමස්ත ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කරන්න කියලා. කොවිඩ් පැතිරීමට ඇති ඉඩ අහුරමින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත් විභාගය හෙට දිනේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ශිෂ්‍යත් විභාගය සඳහා සිසුන් 331,694 දෙනෙකු මෙවර අයදුම් කර තිබෙනවා. පවත්නා කොවිඩ් 19 වෛරසය හමුවේ සෞඛ්‍ය නිර්දේශ හා උපදේශයන්ට අනුකූලවයි මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත් විභාගය පැවැත්වීමට පියවර ගෙන තිබෙන්නේ. පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ මෙවර පහේ ශිෂ්‍යත්වයට පිණී සිටින දරුවන්ට පවතින නීති රීති වෙනස් කොවිඩ් 19 තත්ත්වය යටතේ මේ බලන්න වෙනදාට වඩා ඔවුන්ගේ ඩෙස්පුටු පවා මීටරයක දුරින් තබල තමයි විභාගයට පිණී සිටින්නට ඔවුන්ට සිදු වෙලා තිබෙන්නේ. දැන් මේ ගැන දැන ගැනීම සඳහා ශාන්ත පෞල් බාලිකා විද්‍යාලයේ පවතින සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නිලධාරී ආර් විජේසිංහ මහතා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මොනවද මෙවර ශිෂ්‍යත්වයේ දරුවන්ට තියෙන විශේෂ නීති රීති? කොවිඩ් තත්ත්වය නිසාම ඊටම අදාළ වෙච්ච විශේෂ වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. අපි මේ කොවිඩ් තත්ත්වයටම මූණ දීමට බලාපොරොත්තු, ඒ කියන්නේ හදිසි හදිසි තත්ත්වයක් ඇති වෙයි කියන සැකය අපි තියාගෙන තමයි සියලු කටයුතු සංවිධානය කළේ. එතනදී අපි කරලා තියෙන වැදගත් දෙයක් තමයි වෙනමම කොවිඩ් රෝගීන් සඳහා වෙනම පන්ති කාමරයක් හදලා තියෙනවා. විභාගයේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන විසබීජ හරණයට ලක් කිරීම මෙන්ම සෞඛ්‍ය උපදෙස් මාලාවන් ක්‍රියාත්මක කිරීම මේ වන විටත් සිදු කර තිබෙනවා. පාසල් විභාග මධ්‍යස්ථාන අපි ආරම්භ කිරීමට ප්‍රථම සහ ආරම්භයෙන් පසු විසබීජ හරණය සහ දුමයනේ කටයුතු සිදු කරනවා. නිරෝධායන ඇඳුරු නීති ක්‍රියාත්මක වන ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් පිහිටුවා තිබෙනවා. අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද එක්ුණා. මාළමේ රාහුල බාලිකා විද්‍යාලය ඇතුළු විද්‍යාල රැසක නිරීක්ෂණ චාරිකාවේ නිරත වීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.
මේක දෙවතාවක් මේ කල් දාලා තිබෙන විභාගයක්. ඒ නිසා බොහොම ප්‍රබල ඉල්ලීමක් රටේ සෑම තැනකින්ම තිබුණා. මේ සැරේනම් මේ විභාගය තියන්න දීර්ඝ කල් දැමීමකින් තොරව කිය. දිවයින පුරා පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන විෂ බීජ හරණය සිදු කිරීම මෙන්ම නියමිත සෞඛ්‍ය උපදේශන මාලාවන් අනුව විභාග මධ්‍යස්ථාන සකස් කිරීම අද දින තුල සිදු කෙරුණා. ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙනු මෙම වැඩසටහනට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ මෙන්ම පොලිසියද සහාය හිමිව තිබෙනවා. හෙට දින පැවැත්වෙන පහස්ත්‍රේලිය ශිෂ්‍යත්ව විභාගයේ සහ ලබන සඳුදා දින ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කළා. ඉල්ලීම් කීපයක් කරන්නට තියෙනවා. ඔබ දරුවාගේ විභාග මධ්‍යස්ථානයේ දැනට ඇඳිරි නීතිය බලපැවැත්වෙන පොලිස් බල ප්‍රදේශ 18 න් එකක තියෙනවා නම් ඒ විභාග මධ්‍යස්ථානය ගැන නිසකවම අනාවරණය කරගන්න සාමාන්‍ය විභාග මධ්‍යස්ථාන වගේම විශේෂිත විභාග මධ්‍යස්ථානත් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නම් කරලා තියෙනවා. ඒතර ඒ විභාග මධ්‍යස්ථානයේ අඳුනා ගැනීම ඉතාම වැදගත්. ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශවලට යනවා නම් දරුවාගේ විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රය හැටියට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ විභාග ප්‍රවේශ පත්‍රයේ ඡායා පිටපතක් ළඟ තබා ගන්න ඒ දරුවන් නියමිත සෞඛ්‍ය පුරුදු වලට යොමු කරලා ගෙනියන්න දරුවන්ට විභාගේ පටන් ගන්නතුරු එකට එකතු වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් දුරස්ථභාවයෙන් එකිනෙකා තබා ගන්න දෙමව්පියෝ එකිනෙකාට එකිනෙකා කතා කරලා රැස් වෙන්න යන්න එපා. විභාග මධ්‍යස්ථානයේ අසල හුදෙකලාව සිටීම වඩාත් සුදුසු වෙනවා. විභාගයට පෙනී සිටීමට පැමිණෙන පාසල් සිසුන්ගේ ගමන් පහසුකම් සැලසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මෙන්ම පෞද්ගලික බස් රථ රැසක් යොදවා තිබෙනවා. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සඳහා දුම්රිය යදවීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ADG සෙනවිරත්න මහතා පවසනවා. හෙට දින ඒ සිට ලබන මාස 6 වෙනි දින දක්වා විභාගයේ පැවැත්වෙන කාලය තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිසුන් සඳහා දුම්රිය වැදිරි කිහිපයක් වෙන් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේ සහ ලබන සඳුදා දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිළිබඳව දෙමෝපියන් දක්වන්නේ මේ වන්න දහසක්. ඇත්තටම හොඳයි කල් නොතබා මේ විභාගයේ හෙට දිනේම පවත්වන එක ගොඩක් හොඳයි. රජය විසින් ගත් තීරණය ඉතා මේ හරවත් තීරණයක් බව අපි හැඟී යනවා. දරුවන් විතරක් නෙවෙයි දෙමාපියෝ දැන් මානසික වැටිලා ශිෂ්‍යත් විභාගය එපායන් තත්ත්වයට පත්වලා තියෙන්නේ. විභාගයට මූණ දෙන්න සුදුසු වාතාවරණයක් මේ වෙන විට පාසල් පද්ධතිය තුළ සැකසීලා තියෙනවා. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ විභාගවලට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි. විභාග දෙපාර්තමේන්තුව විසින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබුණා අද දිනේදී. නමුත් ඒ චක්‍රලේඛනය විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරාට පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් ඊට අදාළව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට දිනේ සේවයට කැඳවලා නැහැ වගේම මේ විභාග ශාලා අධීක්ෂණයට උපදෙස් දීමට අපිට උපදෙස් ලැබිලා නැහැ හෙට දිනේදී. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂයෙන් දිවයිනේ සියලුම ප්‍රදේශවල හෙට සේවයට වාර්තා කරලා නැහැ. මේ වෙනකොට දැනුම් දීම නිසා වාර්තා කරන්නේ නැහැ. ලෝකෙම මුහුණ දී ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අප කිසිවෙකුත් එම රෝගීන්ට අවමන් නොකළ යුතු බව පූජුඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද සන්ධ්‍යාවේ නාරායන්පිට ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ පැවති විශේෂ ආශිර්වාද පින්කමකට සහභාගී වෙමින් රට තුළ පවතින තත්ත්වය හමුවේ සමස්ත ජනතාවටත් සැමටත් සෙත්පතා අද මේ විශේෂ ආශිර්වාද පූජාමය පින්කම සිදු වුණේ නාරායන්පිට ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේදී. ඒ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි. අපේ රටේ ඉතිහාසයේ ඉඳලා යම් ව්‍යසනකාරී තත්වයන් වලට මුහුණ පෑවහම හැමදාමත්ම තුනුරුවන්ගේ ආශිර්වාදය අපිට සැලසුණා. සම්යදෘෂික දෙවිදේවතාවුන් වහන්සේලාගේ රැකවරණය අපට ලැබුණා. ඒ නිසා ඒ ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන විශේෂයෙන්ම අද අපි ආරම්භ කරනවා මේ රටටම ආශිර්වාද කිරීමේ වැඩසටහන. ඒ වගේම විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුලින් පණිවිඩයක් දෙන්න මේ කොරෝනා රෝගීට භාජනය වෙච්ච යම් දරුවෙක් යම් කෙනෙක් හෙලා දකින්න හෝ ද්වේෂයෙන් තරහවෙන් කතා කරන්න හෝ කටයුතු කරන එක ඉතාම හොඳ නැති දෙයක්. ඒක ඉතාම නරක දෙයක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපේ රටේ මේ වෙනකොට අපේ රටට දීර්ඝ කාලයක් තිස්සේ විදේශ විනිමය ලබා දීපු බ්‍රැන්ඩික්ස් වගේ ආයතනයක අපේ දරුවෝ සේවය කරන්නේ ඒ අතු ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ හැම කෙනෙක් කෙරෙහිම කරුණාවෙන් කටයුතු කිරීම, අනුකම්පාවෙන් කටයුතු කිරීම, ඒ වගේම ආශිර්වාද කිරීම මම හිතනවා අපේ ඉතිහාසෙ ඉඳලා තියෙන උතුම් යුතුකමක් හැටියට අපි මේ වෙලාවේ මතක් කරනවා මේ පින්කම තුළින්. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවති පින්කමට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගී මත් දිවියකට.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන කැටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබූ පෙත්සම් පිළිබඳව තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාලට යොමු කර තිබෙනවා. ලබන 20 වෙනිදා පාර්ලිමේන්තු සතියේදී කථානායකතුමන් විසින් තමන්ට ලැබුණු අධිකරණ තීන්දුව පාර්ලිමේන්තු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුපක්ෂය සඳහන් කරන්නේ අදාළ කැටුම්පතට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට තමන් සූදානම්ින් සිටින බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කැටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව ගණනාවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39ක් ඉදිරිපත් කර තිබුණා. එමගින් ඉල්ලා තිබුණේ විසිවන සංශෝධන කැටුම්පත සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. පෙත්සම් විභාග කළේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්. මෙම පෙත්සමට අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාලද සිල්වා ඇතුළු කණ්ඩායමක්ද අතරමැදි පාර්ශවයන් ලෙස මැදිහත් වී කරුණු ඉදිරිපත් කළා. නීතිපතිවරයා සඳහන් කළේ අදාළ කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන ගණනාවක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම්ින් සිටින බවයි. එම සංශෝධන පිළිබඳ ලේඛනයක්ද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. මේ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ඊයේ සවස කථානායකවරයා වෙත යොමු කිරීමටයි පියවරගෙන තිබුණේ. එම තීන්දුව කථානායකවරයා විසින් ලබන 20 වෙනිදා පාර්ලිමේන්තු රැසූපසු සභාවට දැනුම් දීමට නියමිතයි. ඉන් අනතුරුවයි පනත් කැටුම්පත විවාද කිරීමට දිනයක් පක්ෂ නායකින් රැස් වී තීරණය කරන්නේ. කෙසේ වෙතත් පනත් කැටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබෙන්නේ එහි පළමු වැනි අයිතමය ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කැටුම්පත ගැන ඊයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කරුණා. මේ සඳහා පැවති සාකච්ඡාව පැය 2කට අධික කාලයක් පැවැත්ුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයට අදාළ කරුණු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ අරලියගහ මැදුරේදී පැවැත්වුණා. ඊට කැඳවා තිබුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු සාකච්ඡා කරා. බොහොමයක් දෙනා බොහොම සාධනීය යෝජනා ඉදිරිපත් කරා. පාර්ලිමේන්තු කණ්ඩායමේ සියලු දෙනා සහභාගී වුණාද? දැස්වීමට ඇතන් කට්ටිය විරෝධතාවය දක්වුවා කියලා ආරංචියක් තියෙනවා. නැහැ, එහෙම විරෝධතාවයක් දක්වුවා කියලා අපිට පේන්න දෙයක් නැහැ. විජේදාස රාජපක්ෂ මහත්මයා අද අදහස් දැක්වීමක් කළේ නැහැ. उत्साह මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට රිෂාඩ් බදියුදින්ගේ සහය ලබා නොගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපිය පිළිබඳව අද දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. අපි 100කට වැඩි පිරිසක් අත්සන් ලබා දුන්නා. අත්සන් කරලා අපි ඉල්ලා සිටින්නේ මේ කටයුත්ත ගැන තියෙන සැකේ දුරුකරන්න. ඒක අවශ්‍ය රජයක් හැටියට. නැවත සාධාරණ පරීක්ෂණයක් කරන්න. නැවත මේ සඳහා ස්වාධීන වෙනත් පොලිස් කණ්ඩායමක් දාලා පරීක්ෂණ පවත්වලා නිවැරදි වාර්තාවක් මහජන නියෝජිත හැටියට අපිට ඒ වගේම රටේ ජනතාවට ලබා දුන්නොත් හොඳයි. යලි දේශීය පුවත්තයි අවධානය. අදට යෙදෙන යුද හමුදාවේ 71 වෙනි සංවත්සරය වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 514 දෙනෙකුට උසස් වීම් ලබා දීමට යුද හමුදාව පියවරගෙන තිබෙනවා. ඊට අමතරව සෙසුනිලයන් දරන 14144 දෙනෙකුට උසස් වීම් ලබා දීමටයි යුද හමුදාපතිවරයා පියවරගෙන තිබෙන්නේ. මේ අතර කොවිඩ් පැතිර යාම හේතුවෙන් මෙවර සංවත්සරය චාම් ලෙස සැමරීමටයි ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගත්තේ.
1949 වසරේ ඔක්තෝබර් මාස 10 වනදා ලංකා හමුදාව සිය පළමු නිත්‍ය බලකාය පිහිටවනු ලැබුවා. එතෙන් පටන් යුද හමුදාපතිවරුන් 23 දෙනෙකු යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව දේශීය උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ අතර දිවයිනතරෙහි සියලු බලවේගයන් පරාජය කිරීමට මූලික ලෙස ක්‍රියා කළා. මේ වන විට යුද හමුදාවේ පාලනය පැවරී තිබෙන්නේ මෙරට බිහි වූ අති විශිෂ්ට රණශූරයෙකු වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටයි. මෙවර යුද හමුදා සංවත්සරය සම්බන්ධයෙන් ඒ මහතා ස්වර්ණවාහිනියේ පත්‍රයේ වැඩසටහනට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. සුභ පැතුම් පළ කරනවා යුද හමුදා පත්තමුණේ පළමුවෙන්ම. කොමාත්ම ස්තුති ස්වර්ණවාහිනිය සහ රංගනට ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරයෙන් පිරිනමන ලැබෙන සුභාශිංසන වෙනුවෙන් සන්නද්ධ සේනාධි නායකයා සහ අතිගරු ජනාධිපතිතුමා විසින් අද දිනේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 514 දෙනෙකු නිල උසස් කිරීමට භාජනය කරුන් ලැබුවා. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාට මේ කරපු දේ සම්බන්ධව. ඒත් එක්කම අපගේ සෙසු නිලයන් කියන වීරෝදාර අපේ රණවීරව 14140 දෙනෙකු අද දිනේ මා විසින් ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ආරක්ෂක ලේකම්තුමාගේ අනුමැතිය අනුව 14140 දෙනෙකු අප අද දිනේ උසස් කිරීම කරුන් ලැබුවා. මේක විශාල සංඛ්‍යාවක්. මේ අතර යුද හමුදාවේ 71 වෙනි සංවත්සරයට සුභාශිංසනය කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ සිය මාතෘභූමියේ ආරක්ෂාව උදෙසා දිවිහිමියෙන් සුවිශාල කැපකිරීම් සමුදායක් ඉටු කරන යුද හමුදාවේ වීරෝදාර වීරුවන්ගේ මෙහෙවර අගය කිරීමට මේ අවස්ථාවක් කරගන්නා බවයි. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ යහපාලන ආණ්ඩුවේ හිටපු නීති හා සාමය අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නා. 2016 වසරේදී පොලිස් ප්‍රතිවරයාව සිටියේදී පූජිත් ජයසුන්දර මහතාට මහජන ඇමතීමක් අතරතුර ලැබුණු දුරකථන ඇමතුමක් පිළිබඳව කොමිසම අවධානය යොමු කළා. යහපාලන රජයේ හිටපු නීතිය සහ සාමය අමාත්‍යවරයෙකු වන සාගල රත්නායක මහතා ඊයේ පස්වරුවේ දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. මෙහිදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක්තරා වැඩමුළුවකට සම්බන්ධ වන අතරතුර ඔහුට පැමිණ දුරකථන ඇමතුමක් පිළිබඳව සහ ඊට ප්‍රතිචාර දක්වමින් එක්තරා නිලමෙවරයෙකු සම්බන්ධයෙන් කළ දුරකථන සංවාදයක් ජනාධිපති කොමිසම හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ අවධානයට යොමු කළා. The director FCID to check on that and come back to me, but yesterday I was late. I'm going to come back. Ekin thamai visit ka taragena I come back. That is Nilames matter. Nilames. Na endi kila thina ani varin sir arrest pin na. Me handa pate again. Obadhan na matte. Eka bohum katha bahat lakunu ekak. E amatum labadun ne kaurunda. Mamadhan ne nahe swamini. ඒ ඇමතුම ලබා දුන්නේ ඔබද? ස්වාමීනි මම පොලිස්පති එක්ක කතා කළ වාර ගණන අනන්තයි අප්‍රමාණයි. නමුත් මේ වෙලාවේ කවුද කතා කළේ කියලා මම දන්නේ නැහැ. අනික මේ වීඩියෝවේ අන්තර්ගත වෙලා තියෙන්නේ එක පැත්තක අදහසක් විතරයි. අනික පැත්තේ අදහස නැහෙනි. ඒ නිසා මම කියන්නේ කොහොමද මේ කතා කළේ මම කියලා. ස්වාධීන පොලිස් කොමිෂන් සභාව ස්ථාපිත කළාට පස්සේ පොලිසිය බොහොම ස්වාධීනව කටයුතු කළා. මම මැති ඇමතිවරුන්ට පොලිසියට කතා කරන්න ඉඩ තිබෙන්නේ නැහැ. නීතියට අනුව විමර්ශනවලට සම්බන්ධ යම් තැනැත්තෙකුට අත්අඩංගුවට ගැනීමේ බලයක් තියෙනවා කියලා ඔබ දන්නවද? දන්නේ නැහැ ස්වාමීනි මම දන්න තරමින් බලය තියෙන්නේ උසාවියට. මේ වීඩියෝවේ සඳහන් වෙන නිලමේ ගැන ඔබ දන්නවද? නිලමෙලා කී දෙනෙක් ඉන්නවද ස්වාමීනි? මේ කියන්නේ කොයි නිලමේ ගැනද කියලා මම කොහොමද දන්නේ? සාක්ෂිකරු තමන් කියන්නේ මේ කතා කළේ තමන් නෙවෙයි කියලා. මම දන්නේ නැහැ ස්වාමීනි ඒක මට තේරෙන්නේ නැහැ. මේකේ තියෙන්නේ එක පැත්තක් විතරයි. ඔබට තේරෙන විදිහට මේ දුරකථන සංවාදයෙන් පොලිස්පතිවරයාට යම් බලපෑමක් කරනවද කියලා හැඟෙනවද? කරුණු විමසීමක් කළා කියලා තේරෙනවා ස්වාමීනි. උද්‍යෝගිමත්ව පොලිස්පතිතුමා උත්තර දෙනවා කියලා තේරෙනවා. මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ පස්වරුවේ යලිත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව ඔබට චෝදනා එල්ල වන විට පොලිස්පති දුරෙන් ඉල්ලා සිටුණේයි. අසුනේ නැහැ ස්වාමීනි. නියමිත රැකියාව කිසිදු බලපෑමකින් තොරව පියවරෙන් පියවර යම්කිසි තැනකට ආවට පස්සේ කොච්චර බලවත් මිනිසෙක් වුණත් තමන් දරූ තැන පොලිස්පති ධූරය හෝ පාවා දෙන්න ඕනේ නැහැ නේ ස්වාමීනි. හොඳයි බලපෑම් එල්ලුණේ නැහැ කිව්වා නේද? එහෙනම් මේ වීඩියෝ පටය බලන්නකෝ. අනතුරුව පූජිත් ජයසුන්දර මහතා විසින් මහජන ඇමතිමක් අතරතුර ගනු ලැබූ දුරකථන ඇමතුමක් සහිත වීඩියෝ පටය කොමිසමේදී යලිත් වරක් වාදනය කෙරුණා. හලෝ. Yes, I wanted the director FCID to check on that and come back to me, but yesterday I was late. I'm going to come back. Ekin thamai visit ekak taragena I come back. That is Nilames matter. Nilames. Na endi kila thiyena aniwaryen sir arrest pen na.
මම ඒක පැහැදිලිව කිව්වා ඩිරෙක්ටරට මගෙන් අහලා අවසරයක් නැතුව විසක්ක නිකන් නිකරුණේ ඇරෙස්ට් කරන්න එපා. That is perfect. එක ඉස්මස් ඉති ඉට් ඉස් ඩෙෆිනිට්ලි සර් හී වොන්ට් බී ඇරෙස්ට්. ඔව්. රයිට් සර් ඊල් කම් බෑක් ටු යූ. Thank you sir. Thank you sir. පූජිත ජයසුන්දර මහතා ඔබ ඔය කායකද කතා කළේ? නිලම කියලා කෙනෙක් ඇවිල්ලා කට උත්තරයක් දීලා. ඔහුට ආයෙ එන්න කිව්වම ඔහු එන්නේ නැහැ කියලා. අදාලංචෙන් ප්‍රශ්නයක් නැගුවා. මම කිව්වා ඔහුව ගෙන්නගෙන ප්‍රකාශය කරගන්න කියලා. ජයසුන්දර මහතා සාමාන්‍යයෙන් සර් කියලා කී දෙනෙක්ට කතා කරනවද? මම විශ්‍රාමගේ පොලිස් නිලධාරීන් අමතලා සර් කියලා කතා කරනවා. පුරුද්දක් විදිහට මම සර් කියපු අයට සර් කියලාම තමයි කතා කරන්නේ. ඊට අමතරව රජයේ මැති ඇමතිවරුන්ට ජනාධිපතිතුමාට අගමැතිතුමාට මම පුද්ගලිකව සර් කියලා කතා කරනවා. සමහර වෙලාවට ආරක්ෂක ලේකම්ට ජනාධිපති ලේකම්ටත් සර් කියලා කතා කරනවා. ඔතනදී හරියටම සර් කියලා කිව්වනම් කාටද කියලා මට මතකයක් නැහැ. නමුත් ඔබ දුර්ගතන සංවාදයේදී ප්‍රකාශ කළ අනිවාර්යෙන් ඇරස්ට් වෙන්නේ නැහැ කියලා. ඔබ ඇත්ත නෙවෙයි නේද මේ ගරු කොමසමට කියන්නේ? මම කනගාටු වෙනවා ඒ විදිය තක්සේරුවක් කරපු එක ගැන. මම එහෙම කෙරුවනම් ඔය ආර්ථික වශයෙන් සහ සමහර පොලිස් නිලධාරීන් වැජඹෙන විදියට මටත් ඉන්න තිබුණා. මම බැටකාපු කෙනෙක්. ඊටාම පක්ෂග්‍රාහී ලෙස කිසිම තොරතුරක් හොයන්නේ නැතුව පරීක්ෂා කරන්නේ නැතුව ජනමාධ්‍ය මගින් උදේ හවස ලේකම්වරයයි මාවයි මේ ප්‍රහාරයට වග කියන්න ඕනි කියලා ප්‍රකාශ කරනවා. හැම බුද්ධි තොරතුරක්ම ලැබිලා තිබුණා. පූජිත ජයසුන්දර රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබුණු කිසිම බුද්ධි තොරතුරක් ජනාධිපති අගමැති සමග කතා කරලා නැහැ. පුද්ගලික මේක මගේ දෙයක් නෙමෙයි. පස්සේ අපි මිනිමරුව වුණා. බැංකු ගිණුම් චෙක් කරුවා. ෆෝන්ස් ඩීටේල් පවා චෙක් කළා. සාහරන් එක කතා කරාද කියලා බලන්න. අද මම මෙහෙම ඉන්නේ වත්මන් ජනාධිපතිගේ සහ ආරක්ෂක ලේකම්ගේ තියෙන ආකල්පින්ද. පහුගිය කාලේ වාහන දාලත් මං ගැන හෙව්වා. මං ගැන හොයන්න රාජ්‍ය බුද්ධි සේවයේ අනුයුක්ත කරලා හිටියේ. මම එක්සත් ජාතික පක්ෂ ඇමතිරුන්ගෙන් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වුණා. දින 52 ආණ්ඩුවේදී අගමැති මහින්ද මහතා පත් වුණාම ඔහු වමලා කතා කළාම එහෙම කතා කරපු එකට රජයේ මැති ඇමතිරු ගොඩක් තරහින් හිටියේ. මං අගමැති වික්‍රමසිංහ මහත්තයා වමලා කිව්වා මං වරදක් කළේ නැහැ කියලා. පූජිත් ජයසුන්දර මහත්තයා ඔහුම වෙන්න හේතුව කුමක්ද? පොලිස් ප්‍රතිවරයා විදියට හැම දෙයකටම එකඟ වෙන්න බෑ. නිලධාරීන් මාරු කිරීම වගේ දේවල් ගැන ජනාධිපතිව අමතක කරලා පොලිස් කොමිසම කියන දේවල් කරන්න බෑ. ඔබ පොලිස්පති ලෙස නීතියට යටත් නේ. ඒ කියන්නේ 2018 ඔක්තෝබර් මාසයට පෙර ස්වාධීන පොලිස් කොමිසමේ නියෝගවලට පිටින්ද ඔබ කටයුතු කළේ? ඔව් මම නීතියට පිටින් ගියා. මම මේ ගැන කතානායකවරයාට ව්‍යස්තදායක සභාවේදී පොලිස් කොමිසම එක්ක ගිහින් කරුණුත් පැහැදිලි කෙරුවා. ජනාධිපතිවරයා මට පුළුවන් නම් ඔයකමම යවනවා. එහෙම කියපු අවස්ථාවක් තිබ්බා. මෙන්න මේ වගේ දේවල් තමයි සිද්ධ වුනේ. Live update අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.